අදාදින්නේන්නේ කාටුන් රූප වගේ තියෙන පූස් පැටව් ටික. එතකොට මේ පූස් පැටව් අඳින්නේ සාමාන්‍යයෙන් අපි දකින විදිහට නෙමෙයි කාටුන් රූප විදිහට. දැන් ඔයාලට පේනව ඇති මං ඉස්සෙල්ලා මේක අඳින්න පටන් ගන්න එක. පටන් ගන්නේ ඉස්සෙල්ලාම එක පූසෙක්ගේ මූණක් අඳින්න. දැන් මේ මූණ ගද්දි බලන්න වෙනස්නේ. මේ මූණ වෙනස්. එතකොට මේ දැන් අඳින්නේ එයා ඉඳගෙන ඉන්නවා. එතකොට සම්පූර්ණයෙන් කාටුන් රූප අඳින්දි කාටුන් රූප අඳින්නේ වෙනස් විදිහකනේ. කියන්නේ අපි දකින විදිහට නෙමෙයි. එතකොට දැන් මේ අඳින්නේ තේ වගේ රූපයක්. දැන් මේ ඉඳගෙන ඉන්නා වගේ පේනවා ඇතිනේ. එයාගේ වලිග ඇඳා. ඊට පස්සේ කන් දෙක ඇඳ ගන්නවා මේ විදිහට. මෙන්න මේ වගේ. ඒකේ ඊඩි දෙකත් මේ විදිහට ඇඳ ගන්නවා. මං හිමීට ඇඳලා පෙන්නන්නම්. ඊට පස්සේ අනිත් පූස් රූප අඳින්න තියෙන්නේ. දැන් මම මේ හැම පූස් රූපයක්ම අඳින්නේ ඉස්ලාම් මියාව ඇඳලා අනිත් එක යාගේ වටේ අඳින්නේ. දැන් අඳින පූස් රූපය අඳින්නේ මම පෙරලිලා ඉන්න විදිහට. එයා පෙරලිච්ච ඉරියව්වකින් ඉන්න විදිහට. මෙයාගේ මූණ ගත්තා වගේමයි මෙයාගේ මූණත් ගන්නේ. දැන් පේනවැතෙන පෙරලිලා ඉන්නා වගේ අනේ විදිහට තමයි ඇඳේ. දැන් ඊට පස්සේ ඉතුරු රූප ටික ඇඳ ගන්න තියෙන්නේ. මේ හරියෙන් මං තව පූස් රූපයක් අඳිනවා. ඔළුව ඔක්කොම මේ විදිහට අඳින්නේ ලොකුවට. මෙන්න මේ වගේ කන් දෙක ඇඳා. ඔක්කොම රූපවල මූණ කන් ඒවා ඔක්කොම එක වගේ ඇඳින්නේ. ඉරියව් විතරයි වෙනස් කරන්නේ. ඊට පස්සේ තව පූස් රූප තුනක් අඳිනවා මම. මෙතන අඳිනවා එක්කෙනෙක් නිදාගෙන ඉන්නා වගේ. මේ විදිහට අත් අඳින අත් දෙක ඇඳා. මේ විදිහට ඇඳා. කන් දෙකත් අර අනිත් රූපවල වගේමයි අඳින්නේ. ඊට පස්සේ මෙතන තව රූපයක් අඳිනවා. ඒ රූපෙත් මං අඳින්නේ පෙරලිලා ඉන්නා වගේ. දැන් මම මේ ගොඩක් හිමීට ඇඳලා පෙන්නන්නේ. තව චූටි ළමයි බලනවානේ මේ. එතකොට එයාලටත් මේත් එක්කම ඇඳ ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට අත ඇඳා, කකුල ඇඳා. මෙන්න මේ වගේ ඊළඟ කකුලට සම්බන්ධ කරා. ඊට දැන් කන් දෙක අඳිනවා. ඊට පස්සේ තව පූස් රූපයක් අඳිනවා. දැන් එයා පෙරලිලා ඉන්නා වගේ නේ අඳින්නේ. ඒ දෙන සෙල්ලම් කරනවා වගේ. ඒකට තව රූපයක් මං එතනින් අඳිනවා ඉස්සරහින්. මෙන්න මේ වගේ. ඊට පස්සේ ඒ විදිහට අනිත් අයගේ රූප ඇඳ වගේමයි මෙයාගේ රූපත් ඇඳගන්නේ. මෙයා එයාගේ ඇඟට පයින්නා වගේ තමයි ඇඳෙන්නේ.
මෙයාගේ කන් දෙක ඇඳ ගන්නවා මේ වගේ ඊට පස්සේ දැන් මෙයාලගේ ඇස් නාසය කට අන්න ඒ ටික දා ගන්න ඕනේ නහය අඳින්නේ නැහැ කාටුන් රූපයක් විදිහට නේ අඳින්නේ මම එතකොට මගන් අඳින මේ කාටුන් රූප වල මම නහය ගොඩක් වෙලාවට අඳින්නේ නැහැ අඳින්නේ කට කටයි ඇස් දෙක අඳින්නේ තිතක් විතරයි මේ විදිහට එතකොට පේනවා ඇති මම දැන් කලින් අර ඇඳ දෙන්නගේ කට එක විදිහක් පල්ලෙහා නිදන් ඉන්න එකනා කට එක විදිහක් එතකොට ඒ විදිහට කැමති විදිහකට තමන් කැමති විදිහකට ඇඳ ගන්න පුළුවන් දැන් මෙයා ගැස් දෙක අඳින්නේ මම වෙනස් විදිහට මේ වගේ කට අඳින්නේ වෙනස් විදිහට ඉන්න මෙහෙම ඊට පස්සේ තියෙන දැන් පාට කරන්න ගන්න එක මම දැන් මේක පාට කරන්න ගන්නේ මෙයාගේ මේ අත අඳිනවා මෙයා පාට කරන්න ගන්නේ චෝක් වලින් ලෝට කලස් වලින් නෙමෙයි චෝක් වලින් පාට කරන්න හැටි පෙන්වන්නම් මං අලු පාට ගන්නවා අලු පාට අරගෙන මේ විදිහට ඉස්සෙල්ලා මෙයාගේ මූණේ උඩ කොටස ටිකක් මේ විදිහට පාට කරගන්නවා කන් දෙකෙත් එහෙම පාට කරගන්නවා ලාවට ඊට පස්සේ අලු පාටින් අවශ්‍ය ටික පාට කරලා සුදු පාට අරගෙන ඒ උඩිනුත් එක්ක පාට කරගන්න. අනිත් රූප පාට කරනකොටත් ඒ වගේම තමයි මේ විදිහට සුදු පාට පාට කරද්දී අර අලු පාට එක උඩිනුත් ගෑවෙන විදිහටම තමයි පාට කරගන්නේ. එයාගේ ඇඟම සුදු පාටින් මම පාට කරගන්නවා. ඊට පස්සේ අනිත් රූප ටික පාට කරන්න තියෙන්නේ මම ගොඩක් රූප වල අලු පාට පාවිච්චි කරනවා අලුයි සුදුයි කියන පාට දෙක කැමති නම් මේකට දැන් මං අලු පාට කහ පාට සුදු පාට කියන වර්ණ ටික විතරයි ගන්න කැමති නම් මේ පූස් දැන් මෙතන පූස ටිකම ඉන්න එන පහ හයක් ඉන්නවනේ ඒ හය පාටවල් හයකින් පාට කරගන්නත් පුළුවන් දැන් මම මේ පාට කරන්නේ මෙයාවත් අලු පාටින් මේ විදිහට ලාවට පාට කරලා ඊට පස්සේ ඒ පාටත් උඩින් ගෑවෙන විදිහට සුදු පාටින් පාට කරගන්නවා මේ විදිහට සුදු පාට පාටින් පාට කරද්දී මේ විදිහට පේන්නේ හොඳට මික්ස් වෙනවා සුදු පාට උඩින් ගන්නකොට අර අලු පාට ඉරි ඉරි ගතිය නැති වෙනවා සුදු ඉරි කියන්නේ අලු පාටකේ තිත් තිත් ගතිය තියෙන අනික කලින් ගෑම අනේ ගතිය නැති වෙනවා බලන්න පාට කරද්දී මෙන්න මේ විදිහට ලස්සනට පාට වෙනවා එතකොට ඊට පස්සේ අනිත් පූස් පැටව ටිකත් පාට කරගන්න තියෙන්නේ දැන් මෙයාවත් අර විදිහමයි අලු පාටින් පාට කරන්නේ දැන් අර පේනවා ඇති එක්කෙනෙක් අලු පාට ටිකක් අඩුවෙන් පාට කරා අනිත් එක්කෙනාගේ ටිකක් වැඩිපුර අලු පාට කරා මෙයාගේ ටිකක් වැඩිපුර අලු පාට අරන් පාට කරගන්නේ අර වගේමයි සුදු පාටින් ඊට පස්සේ පාට කරගන්නවා අලු පාට එක උඩින්ම
කැමතිනම් ඕනනම් තනි අලු පාටින් පාට කරගන්නත් පුළුවන්. මේ විදිහට සුදු පාට පාට කරනවා ඇඟෙත්. ඊට පස්සේ ආය අලු පාටින් පාට කරනවා මියාවත්. එයාගේ තර කලින් අය පාට කරා වගේම අලු පාටින් මෙහිම ලාවට පාට කරගෙන තදටම පාට කරන්නේ ලාවට පාට කරන්නේ මොකද උඩින් සුදු ගානවනේ ඒ හින්දා ලාවට පාට කරාට ඒක අවුලක් නැහැ. දැන් ඊට පස්සේ සුදු පාට පාට කරනවා සුදු පාටින්. මෙන්න මේ විදිහට. ඊට පස්සේ කහ පාටින් තමයි මෙයා පාට කරන්නේ ලාවට කහ පාට ගන්නවා. ඊට පස්සේ කහවට හුරු නිකන් දුඹුරු පාටක් තියෙනවා. ඒකෙන් මෙයා ගැංගේ පොඩ්ඩයි ඉස්සෙල්ලා මම පාට කරලා ඉන්නවා ඉරි ඉරි ගතියෙන්. මෙන්න මේ පාටින් මෙහෙම පොඩි පොඩි ඉරි ටිකක් වටේට ඇඳ ගන්නවා. දැන් මේ විදිහට කහ පාටින් පාට කරනවා. පාට කරලා අර අලුයි පාට පාට කරද්දි සුදු ගෑවේ යන්නේ මේ විදිහට. මේකෙත් සුදු පාට පාවිච්චි කරනවා. මේ වගේ මේකෙත් සුදු පාට පාවිච්චි කරන්නේ. මෙන්න මේ විදිහට අර වගේ මයි අලු පාටයි සුදුයි වෙනුවට මේකේ පාට කරේ කහ පාටයි සුදුයි. ඊට පස්සේ අනිත් පූසවත් පාට කරගන්න පුළුවන්. දැන් අඩුපාඩු තියෙනවා නම් බලලා ඒවා හදා ගන්න පුළුවන්. දැන් මේකේ මම අලු පාට ටිකක් ආයේ ගා ගන්නවා. ඊට පස්සේ දැන් කහ පාටින් තමයි අනිත් පූසවත් පාට කරන්නේ. හැබැයි අරයා වගේ ලොකු කහ පාටකින් පාට කරන්නේ නැහැ. වලිගෙයි මේ ඔළුවේ මේ කොටසෙයි විතරයි මම පාට කරගන්නේ. ඊට පස්සේ ආවත් අර වගේම සුදු පාටින් පාට කරගන්නවා. මේ විදිහට ඊට පස්සේ දැන් මෙයාලා වැඩි කැපිලා පේන්නේ නැහනේ. අන්න ඒක පේන්නන්න ඕන නිසා මම මේකෙදි ප්ලැටිනම් කළුපාට ප්ලැටිනම් එක පාට පාවිච්චි කරනවා. දැන් ජෙල් පෑනක් ගත්තොත් ජෙල් පෑනේ නම් පාට වෙන්නේ නැහැ. මොකද පාට මේ චෝක් වලින් පාට කරේ. අන්න ඒ නිසා වටෙන් ඇඳට ජෙල් පෑනෙන් ඇඳෙන්නේ නැහැ. ඒ නිසා තමයි මම මේකෙදි ප්ලැටිනම් එකක් පාවිච්චි කරන්නේ. ඕනනම් කළු පාට චෝක් එකනොත් චෝක් එකත් පාට කරන් පාවිච්චි කරන්න පුළුවන්. නමුත් චෝක් එක ගත්තොත් එහෙම චෝක් එක කැණි තුඩ මොටයිනේ. එතකොට
ටිකක් මේක ඇඳිද්දි වෙන තැන්වල තව ගෑවෙන්න පුළුවන්. කියන්නේ මේක පිට ගෑවෙන්න පුළුවන් ඇහැ ගන්න හිතන තැන වෙනුවට පල්ලෙහන් ඇහැ මේවා වෙන්න පුළුවන්. අන්න ඒ වගේ එන හින්දා තමයි මම මේකෙදි ප්ලැටිනම් එක පාවිච්චි කරන්නේ. ප්ලැටිනම් එකෙන් ලස්සනට ගානට ඇඳිනවා. මෙන්න මේ විදිහට. ඉතින් මම මේ විදිහට දැන් අඳිද්දි පුසංගේ ඇඟේ මොකක් හරි මොස්තර දාන්න ඕන නම් ඒවත් මේ ප්ලැටිනම් එකෙන්ම ඇඳ ගන්නවා. දැන් මෙයාගේ පේනවා ඇති මම ඉරි ඉරි වගේ ඇඳා. මේකෙත් මෙයාගේ මූණ ඇස් අනේවාගේ අවුට්ලයින් ටික ඔක්කොම ඇඳ ගන්නවා. මෙයාගේ තර කලින් පූසගේ ඇඳගත්තා වගේම මූණ ටිකක් ඉරි ඉරි ඇඳගත්තා. මේකෙත් එහෙමයි. මෙයාගේත් මූණ වටේ ඇඳා කන් දෙකේ ඇඳගත්තා. ඊට පස්සේ ඇස් දෙකේ ඇඳා නහය කට ඇඳා ඇඟ ඇඳගත්තා. වගේ අවුට්ලයින් ගත්තාම දැන් පේනවා ඇති චෝක් එකෙන් පාට කරපු ඒ වගේ අවුට්ලයින් ගහලා මේ විදිහට ප්ලැටිනම් එකෙන් අවුට්ලයින් ඇඳේ වගේ වෙනස. හොඳට මතු වෙලා පේනවනේ අවුට්ලයින් ඇඳේකේ. අන්න ඒ නිසා තමයි මේ ප්ලැටිනම් එක පාවිච්චි කරේ. ඊතුරු අයගෙත් ඒ විදිහටම තමයි ඇඳ ගන්නවා මම. අනිත් කෙනාගෙත් ඇඳ ගන්නා ඒ වගේම එතකොට මේ කහපාට එක්කනාගේ මං චුට්ටක් තව කහපාටින් ඉරි ටිකක් ඇඳගත්ත ඇඟේ අනිත් පූසගෙත් මං ඒ අර වගේම අනිත් ඇගේ වගේම අවුට්ලයින් ඇඳ ගන්නවා. දැන් පේනවා ඇති මේකේ කාටුන් රූප ගතිය පේනවා ඇති. කාටුන් රූපයක් වුණාට දැක්ක ගමන් කියන්න පුළුවන් පූස කියලා. මෙයාගේ ඇස් දෙක කට ඇඳ ගන්න තියෙන්නේ. ඊට පස්සේ එයාලගේ තර මූනේ ඉරිටි කැඳ ගන්න පුළුවන්. කැමතිනම් ඇඟෙත් ඇඳ ගන්න පුළුවන්. මෙයාගේ තේ විදිහටම ඉරි ටික ඇඳ ගන්නවා මූනේ. ඉතින් ওই විදිහට තමයි පාට කරේ අද. ඕනනම් මේක වෝටර් කලර්ස් වලිනුත් පාට කරන්න පුළුවන්. වෝටර් කලර්ස් වලින්නම් ලේසියෙන් පාට කරගන්න පුළුවන්. චෝක් වගේ නෙමෙයි නික්මණින් පාට කරගන්න පුළුවන්නේ. එතකොට වෝටර් කලර්ස් වලින් පාට කරද්දී උනත් වටේ අවුට්ලයින් එක වෝටර් කලර්ස් වලින්ම කළු පාටින් අඳින්න පුළුවන්. නැත්තම් ප්ලැටිනම් වලින් උනත් ඒක වටේ අඳින්න පුළුවන් මේ විදිහටම. මම ඉතින් මේ විදිහට ඇඳලා බැලුවා. දැන් මේ කාටුන් රූපයක් කියලා පේනවනේ, කාටුන් රූප වගේයක් කියලා. ඉතින් ඕක තමයි අද ඇඳේ. අද අඳින්න යන්නේ කාටුන් රූප වගේ තියෙන පූස් පැටව් ටිකක්. එතකොට මේ පූස් පැටව් අඳින්නේ සාමාන්‍යයෙන් අපි දකින විදිහට නෙමෙයි, කාටුන් රූප විදිහට. දැන් ඔයාලට පේනවා ඇති මං ඉස්සෙල්ලා මේක අඳින්න පටන් ගන්න එක. පටන් ගන්නේ ඉස්සෙල්ලාම එක පූසෙක්ගේ මූණක් අඳින්න. දැන් මේ මූණ ගද්දි බලන්න වෙනස්නේ.
මේ මුණ වෙනස්. එතකොට මේ දැන් අඳින්නේ එයා ඉඳගෙන ඉන්නවා. එතකොට සම්පූර්ණයෙන් කාටුන් රූප අඳින්දි කාටුන් රූප අඳින්නේ වෙනස් විදිහක නේ. කියන්නේ අපි දකින විදිහට නෙමෙයි. එතකොට දැන් මේ අඳින්නේ තේ වගේ රූපයක්. දැන් මේ ඉඳගෙන ඉන්නා වගේ පේනවා ඇතිනේ. එයාගේ වලිග ඇඳා. ඊට පස්සේ කන් දෙක ඇඳ ගන්නවා මේ විදිහට. මෙන්න මේ වගේ. ඒකේ ඊඩි දෙකත් මේ විදිහට ඇඳ ගන්නවා. මං හිමීට ඇඳලා පෙන්නන්නම්. ඊට පස්සේ අනිත් පූස් රූප අඳින්න තියෙන්නේ. දැන් මම මේ හැම පූස් රූපයක්ම අඳින්නේ ඉස්ලාම් මෙයාව ඇඳලා අනිත් එක යාගේ වටේ අඳින්නේ. දැන් අඳින පූස් රූපය අඳින්නේ මම පෙරලිලා ඉන්න විදිහට. එයා පෙරලිච්ච ඉරියව්වකින් ඉන්න විදිහට. මෙයාගේ මූණ ගත්තා වගේමයි මෙයාගේ මූණත් ගන්නේ. දැන් පේනවා ඇතිනේ පෙරලිලා ඉන්නා වගේ. අනේ මේ විදිහට තමයි ඇඳේ. දැන් ඊට පස්සේ ඊතර රූප ටික ඇඳ ගන්න තියෙන්නේ. මේ හරියෙන් මන් තපෝස් රූපයක් අඳිනවා. ඔළු ඔක්කොම මේ විදිහට අඳින්නේ ලොකුවට. මෙන්න මේ වගේ කන් දෙක ඇඳා. ඔක්කොම රූපවල මූණ කන් ඒවා ඔක්කොම එක වගේ අඳින්නේ. ඉරියව් විතරයි වෙනස් කරන්නේ. ඊට පස්සේ තව පුස් රූප තුනක් අඳිනවා මම. මෙතන අඳිනවා එක්කෙනෙක් නිදාගෙන ඉන්නා වගේ. මේ විදිහට අත් අඳින අත් දෙක ඇඳා. මේ විදිහට ඇඳා. කන් දෙකත් අර අනිත් රූපවල වගේමයි අඳින්නේ. ඊට පස්සේ මෙතන තව රූපයක් අඳිනවා. ඒ රූපෙත් මං අඳින්නේ පෙරලිලා ඉන්නා වගේ. දැන් මම මේ ගොඩක් හිමීට ඇඳලා පෙන්නන්නේ. තව චූටි ළමයි බලනවානේ මේ. එතකොට එයාලටත් මේත් එක්කම ඇඳ ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට අත ඇඳා, කකුල ඇඳා. මෙන්න මේ වගේ ඊළඟ කකුලට සම්බන්ධ කරා. ඊට දැන් කන් දෙක අඳිනවා. ඊට පස්සේ තව පූස් රූපයක් අඳිනවා. දැන් එයා පෙරලිලා ඉන්නා වගේ නේ අඳින්නේ. ඒ දෙන සෙල්ලම් කරනවා වගේ. ඒකට තව රූපයක් මම එතනින් අඳිනවා ඉස්සරහින්. මෙන්න මේ වගේ. ඊට පස්සේ ඒ විදිහට අනිත් අය ගෙරූප ඇඳ වගේමයි මේ අගෙරූපත් නැඳගන්නේ. මේ අය ඇඟට පයින්නා වගේ තමයි අඳින්නේ. මෙයාගෙත් කන් දෙක ඇඳ ගන්නවා මේ වගේ. ඊට පස්සේ දැන් මෙයාලගේ ඇස් නාසය කට අන්න ඒ ටික දා ගන්න ඕනේ.
නහය අඳින්නේ නැහැ කාටුන් රූපයක් විදිහට නේ අඳින්නේ මම. එතකොට මගෙන් අඳින මේ කාටුන් රූප වල මම නහය ගොඩක් වෙලාවට අඳින්නේ නැහැ. අඳින්නේ කට. කටයි S2යි. S2 අඳින්නේ තිතක් විතරයි මේ විදිහට. එතකොට පේනවා ඇති මම දැන් කලින් අර ඇඳ දෙන්නගේ කට එක විදිහක් පල්ලෙහාන ඉඳන් ඉන්න එකනා කට එක විදිහක්. එතකොට ඒ විදිහට කැමති විදිහකට තමන් කැමති විදිහකට ඇඳ ගන්න පුළුවන්. දැන් මෙයා ගැස් දෙක අඳින්නේ මම වෙනස් විදිහට. මේ වගේ කට අඳින්නේ වෙනස් විදිහට. ඉන්න මෙහෙම. ඊට පස්සේ තියෙන දැන් පාට කරන්න ගන්න එක. මම දැන් මේක පාට කරන්න ගන්නේ මෙයාගේ මේ අත අඳිනවා. මෙයා පාට කරන්න ගන්නේ චෝක් වලින්. लोट कल सुनी चौकोली पाट कट पिना मलुपाट गवा अलुपाट अरगन मे विधि इसला मे आगे मूने उड़कोट से मे विधि पाट करवा कंद के पाट करवा लावट इट पे अलुपाट अवश्य पाट कर सुट अरगन ඒ උඩිනුත් එක්ක පාට කර ගන්න. අනිත් රූප පාට කරනකොටත් ඒ වගේම තමයි. මේ විදිහට සුදු පාට පාට කරද්දී අර අලු පාට එක උඩිනුත් ගෑවෙන විදිහටම තමයි පාට කරගන්නේ. එයාගේ ඇඟම සුදු පාටින් මම පාට කර ගන්නවා. ඊට පස්සේ අනිත් රූප ටික පාට කරන්න තියෙන්නේ මම ගොඩක් රූප වල අලු පාට පාවිච්චි කරනවා අලුයි සුදුයි කියන පාට දෙක කැමති නම් මේකට දැන් මං අලු පාට කහ පාට සුදු පාට කියන වර්ණ ටික විතරයි ගන්න කැමති නම් මේ පූස් දැන් මෙතන පූස ටිකම ඉන්න එන පහ හයක් ඉන්නවනේ ඒ හය පාටවල් හයකින් පාට කරගන්නත් පුළුවන් දැන් මම මේ පාට කරන්නේ මෙයාවත් අලු පාටින් මේ විදිහට ලාවට පාට කරලා ඊට පස්සේ ඒ පාටත් උඩින් ගෑවෙන විදිහට සුදු පාටින් පාට කරගන්නවා මේ විදිහට සුදු පාට පාටින් පාට කරද්දි මේ විදිහට පේන්නේ හොඳට mix වෙනවා සුදු පාට උඩින් ගන්නකොට අර අලු පාට ඉරිරි ගතිය නැති වෙනවා සුදු ඉරි කියන්නේ අලු පාටකේ තිත්තිත් ගතිය තියෙන කලින් ගෑව අනේ ගතිය නැති වෙනවා බලන්න පාට කරද්දි මෙන්න මේ විදිහට ලස්සනට පාට වෙනවා එතකොට ඊට පස්සේ අනිත් පූස් පැටව ටිකත් පාට කරගන්න තියෙන්නේ දැන් මෙයාවත් අර විදිහමයි අලු පාටින් පාට කරන්නේ දැන් අර පේනවා ඇති එක්කෙනෙක් අලු පාට ටිකක් අඩුවෙන් පාට කර අනිත් එක්කෙනාගේ ටිකක් වැඩිපුර අලු පාට කරා මෙයාගේ ටිකක් වැඩිපුර අලු පාට අරන් පාට කරගන්නේ අර වගේමයි සුදු පාටින් ඊට පස්සේ පාට කර ගන්නවා අලු පාට එක උඩින්ම කැමති නම් ඕනනම් තනි අලු පාටින් පාට කර ගන්නත් පුළුවන්
මේ විදිහට සුදු පාට පාට කරනවා ඇඟෙත් ඊට පස්සේ ආයලු පාටින් පාට කරනවා මියාවත් එයාගේත් අර කලින් අය පාට කරා වගේම අලු පාටින් මෙහිම ලාවට පාට කරගෙන තදටම පාට කරන්නේ නැහැ ලාවට පාට කරන්නේ මොකද උඩින් සුදු ගානවනේ ඒ හින්දා ලාවට පාට කරාට ඒක අවුලක් නැහැ දැන් ඊට පස්සේ සුදු පාට පාට කරනවා සුදු පාටින් මෙන්න මේ විදිහට ඊට පස්සේ කහ පාටින් තමයි මෙයා පාට කරන්නේ ලාවට කහ පාට ගන්නවා ඊට පස්සේ කහවට හුරු නිකන් දුමුරු පාටක් තියෙනවා ඒකෙන් මෙයා ගැංගේ පොඩ්ඩයි ඉස්සෙල්ලා මම පාට කරලා ඉන්නවා ඉරි ඉරි ගතියෙන් මෙන්න මේ පාටින් මෙහෙම පොඩි පොඩි ඉරි ටිකක් වටේට ඇඳ ගන්නවා දැන් මේ විදිහට කහ පාටින් පාට කරනවා පාට කරලා අර අලුයි පාට පාට කරද්දි සුදු ගෑවි යන්නේ මේ විදිහට මේකෙත් සුදු පාට පාවිච්චි කරනවා මේ වගේ මේකෙත් සුදු පාට පාවිච්චි කරන්නේ මෙන්න මේ විදිහට අර වගේ මයි අලු පාටයි සුදුයි වෙනුවට මේක පාට කරේ කහ පාටයි සුදුයි ඊට පස්සේ අනිත් පූසවත් පාට කරගන්න පුළුවන් දැන් අඩුපාඩු තියෙනවා නම් බලලා ඒවා හදා ගන්න පුළුවන් දැන් මේකේ මම අලු පාට ටිකක් ආයේ ගා ගන්නවා ඊට පස්සේ දැන් කහ පාටින් තමයි අනිත් පූසවත් පාට කරන්නේ හැබැයි අරයා වගේ ලොකු කහ පාටකින් පාට කරන්නේ නැහැ වලිගෙයි මේ ඔළුවේ මේ කොටසෙයි විතරයි මම පාට කරගන්නේ ඊට පස්සේ ආවත් අර වගේම සුදු පාටින් පාට කරගන්නවා මේ විදිහට ඊට පස්සේ දැන් මෙයාලා වැඩි කැපිලා පේන්නේ නැහනේ අන්න ඒක පේන්නන්න ඕන නිසා මම මේකෙදි ප්ලැටිනම් කළුපාට ප්ලැටිනම් එක පාට පාවිච්චි කරනවා දැන් ජෙල් පෑනක් ගත්තොත් ජෙල් පෑනෙන් නම් පාට වෙන්නේ නැහැ මොකද පාට මේ චෝක් වලින්නේ පාට කරේ අන්න ඒ නිසා වටෙන් ඇඳට ජෙල් පෑනෙන් ඇඳෙන්නේ නැහැ ඒ නිසා තමයි මම මේකෙදි ප්ලැටිනම් එකක් පාවිච්චි කරන්නේ ඕනනම් කළු පාට චෝක් එකනොත් චෝක් එකත් පාට පාවිච්චි කරන්න පුළුවන් නමුත් චෝක් එක ගත්තොත් එහෙම චෝක් එක කැණි තුඩ මොටයිනේ එතකොට ටිකක් මේක ඇඳිද්දි වෙන තැන්වල තව ගෑවෙන්න පුළුවන් කියන්නේ මේක පිට ගෑවෙන්න පුළුවන් ඇහැ ගන්න හිතන තැන වෙනුවට පල්ලෙහන් ඇහැ මේවා වෙන්න පුළුවන් අන්න ඒ වගේ එන හින්දා තමයි
මම මේකෙදි ප්ලැටිනම් එක පාවිච්චි කරන්නේ. ප්ලැටිනම් එකෙන් ලස්සනට ගානට ඇඳෙනවා. මෙන්න මේ විදිහට. ඉතින් මම මේ විදිහට දැන් අඳිද්දි පුසංගේ ඇඟේ මොකක් හරි මොස්තර දාන්න ඕන ඒවත් මේ ප්ලැටිනම් එකෙන්ම ඇඳ ගන්නවා. දැන් මෙයාගේ පේනවැටි මම ඉරි ඉරි වගේ ඇඳා. මේකෙත් මෙයාගේ මූණ ඇස් අනේවාගේ අවුට්ලයින් ටික ඔක්කොම ඇඳ ගන්නවා. මේ ආගේ තර කලින් පූසගේ ඇඳගත්තා වගේම මූණේ ටිකක් ඉරි ඉරි ඇඳගත්තා. මේකෙත් එහෙමයි. මෙයාගේ මූණ වටේ ඇඳා කන් දෙකේ ඇඳගත්තා. ඊට පස්සේ ඇස් දෙකේ ඇඳා නහය කට ඇඳා ඇඟ ඇඳගත්තා. වගේ අවුට්ලයින් ගත්තම දැන් පේනව ඇති චෝක් එකකින් පාට කරපු ඒ වගේ අවුට්ලයින් ගහලා මේ විදිහට ප්ලැටිනම් එකකින් අවුට්ලයින් ඇඳේ වගේ වෙනස. හොඳට මතු වෙලා පේනවනේ අවුට්ලයින් ඇඳේකේ. අන්න ඒ නිසා තමයි මේ ප්ලැටිනම් එක පාවිච්චි කරේ. ඊතුරු අයගෙත් ඒ විදිහටම තමයි ඇඳ ගන්නවා මම. අනිත් කෙනාගෙත් ඇඳ ගන්නා ඒ වගේම එතකොට මේ කහපාට එක්කනාගේ මං චුට්ටක් තව කහපාටින් ඉරි ටිකක් ඇඳගත්ත ඇඟේ අනිත් පූසගෙත් මං ඒ අර වගේම අනිත් ඇගේ වගේම අවුට්ලයින් ඇඳ ගන්නවා. දැන් පේනව ඇති මේකේ කාටුන් රූප ගතිය පේනව ඇති. කාටුන් රූපයක් වුණාට දැක්ක ගමන් කියන්න පුළුවන් පූස කියලා. මෙයාගේ ඇස් දෙක කට ඇඳ ගන්න තියෙන්නේ. ඊට පස්සේ එයාලගේතර මූනේ ඉරිටි කැඳ ගන්න පුළුවන්. කැමතිනම් ඇඟෙත් ඇඳ ගන්න පුළුවන්. මෙයාගේ තේ විදිහටම ඉරි ටික ඇඳ ගන්නවා මූනේ. ඉතින් ওই විදිහට තමයි පාට කරේ අද. ඕනනම් මේක වෝටර් කලර්ස් වලිනුත් පාට කරන්න පුළුවන්. වෝටර් කලර්ස් වලිනා ලේසියෙන් පාට කරගන්න පුළුවන්. චෝක් වගේ නෙමෙයි නික්මනින් පාට කරගන්න පුළුවන්නේ. එතකොට වෝටර් කලර්ස් වලින් පාට කරද්දී උනත් වටේ අවුට්ලයින් එක වෝටර් කලර්ස් වලින්ම කළු පාටින් අඳින්න පුළුවන්. නැත්තම් ප්ලැටිනම් වලින් උනත් ඒක වටේ අඳින්න පුළුවන් මේ විදිහටම. මයිති මේ විදිහට ඇඳලා බැලුවා. දැන් මේ කාටුන් රූපයක් කියලා පේනවනේ, කාටුන් රූප වගේයක් කියලා. ඉතින් ඕක තමයි අද ඇඳේ. අද අඳින්න යන්නේ කාටුන් රූප වගේ තියෙන පූස් පැටව් ටික. එතකොට මේ පූස් පැටව් අඳින්නේ සාමාන්‍යයෙන් අපි දකින විදිහට නෙමෙයි, කාටුන් රූප විදිහට. දැන් ඔයාලට පේනව ඇති මං ඉස්සෙල්ලා මේක අඳින්න පටන් ගන්න එක. පටන් ගන්නේ ඉස්සලාම එක පූසෙක්ගේ මූණක් අඳින්න. දැන් මේ මූණ ගද්දි බලන්න වෙනස්නේ. මේ මූණ වෙනස්. එතකොට මේ දැන් අඳින්නේ එයා ඉඳගෙන ඉන්නවා. එතකොට සම්පූර්ණයෙන් කාටුන් රූප අඳින්දි කාටුන් රූප අඳින්නේ වෙනස් විදිහකනේ. කියන්නේ අපි දකින විදිහට නෙමෙයි. එතකොට දැන් මේ අඳින්නේ තේ වගේ
රූපයක් දැන් මේ ඉඳගෙන ඉන්නා වගේ පේනව ඇතිනේ එයාගේ වලිගය ඇඳා ඊට පස්සේ කන් දෙක ඇඳ ගන්නවා මේ විදිහට මෙන්න මේ වගේ ඒකේ ඊඩි දෙකත් මේ විදිහට ඇඳ ගන්නවා මං හිමීට ඇඳලා පෙන්නන්නම් ඊට පස්සේ අනිත් පූස් රූප අඳින්න තියෙන්නේ දැන් මම මේ හැම පූස් රූපයක්ම අඳින්නේ ඉස්ලාම් මියාව ඇඳලා අනිත් එක යාගේ වටේ අඳින්නේ දැන් අඳින පූස් රූපය අඳින්නේ මම පෙරලිලා ඉන්න විදිහට එයා පෙරලිච්ච ඉරියව්වකින් ඉන්න විදිහට මෙයාගේ මූණ ගත්තා වගේමයි මෙයාගේ මූණත් ගන්නෙ දැන් පේනව ඇතිනේ පෙරලිලා ඉන්නා වගේ අනේ විදිහට තමයි ඇඳේ දැන් ඊට පස්සේ ඊතර රූප ටික ඇඳ ගන්න තියෙන්නේ මේ හරියෙන් මං තපෝස් රූපයක් අඳිනවා ඔළුව ඔක්කොම මේ විදිහට අඳින්නේ ලොකුවට මෙන්න මේ වගේ කන් දෙක ඇඳලා ඔක්කොම රූපවල මූණ කන් ඒවා ඔක්කොම එක වගේ ඇඳින්නේ ඉරියව් විතරයි වෙනස් කරන්නේ ඊට පස්සේ තව පුස් රූප තුනක් අඳිනවා මම මෙතන අඳිනවා එක්කෙනෙක් නිදාගෙන ඉන්නා වගේ මේ විදිහට අත් අඳින අත් දෙක ඇඳා මේ විදිහට ඇඳා කන් දෙකත් අර අනිත් රූපවල වගේමයි අඳින්නේ ඊට පස්සේ මෙතන තව රූපයක් අඳිනවා. ඒ රූපෙත් මං අඳින්නේ පෙරලිලා ඉන්නා වගේ. දැන් මම මේ ගොඩක් හිමීට ඇඳලා පෙන්නන්නේ තචුටි ළමයි බලනවානේ මේ. එතකොට එයාලටත් මේත් එක්කම ඇඳ ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට අත ඇඳා, කකුල ඇඳා. මෙන්න මේ වගේ ඊළඟ කකුලට සම්බන්ධ කරා. ඊට දැන් කන් දෙක අඳිනවා. ඊට පස්සේ තව පූස් රූපයක් අඳිනවා දැන් එයා පෙරලිලා ඉන්නා වගේ නේ අඳින්නේ ඒ දෙන්න සෙල්ලම් කරනවා වගේ. ඒකට තව රූපයක් මම එතනින් අඳිනවා ඉස්සරහින්. මෙන්න මේ වගේ. ඊට පස්සේ ඒ විදිහට අනිත් අයගේ රූප ඇඳ වගේමයි මෙයාගේ රූපත් නැඳගන්නේ මෙයා යාගේ ඇඟට පයින්නා වගේ තමයි අඳින්නේ මෙයාගෙත් කන් දෙක ඇඳ ගන්නවා මේ වගේ ඊට පස්සේ දැන් මෙයාලගේ ඇස් නාසය කට අන්න ඒ ටික දා ගන්න ඕනේ නහය අඳින්නේ නැහැ කාටුන් රූපයක් විදිහට නේ අඳින්නේ මම එතකොට මග අඳින මේ කාටුන් රූප වල මම නහය ගොඩක් වෙලාවට අඳින්නේ නැහැ අඳින්නේ කට කටයි ඇස් දෙක අඳින්නේ තිතක් විතරයි මේ විදිහට
එතකොට පේනවා ඇති මම දැන් කලින් අර ඇඳ දෙන්නගේ කට එක විදිහක් පල්ලෙහා නිදන් ඉන්න එකනා කට එක විදිහක් එතකොට ඒ විදිහට කැමති විදිහකට තමන් කැමති විදිහකට ඇඳ ගන්න පුළුවන් දැන් මෙයා ගැස් දෙක අඳින්නේ මම වෙනස් විදිහට මේ වගේ කට අඳින්නෙත් වෙනස් විදිහට ඉන්න මෙහෙම ඊට පස්සේ තියෙන දැන් පාට කරන්න ගන්න එක මම දැන් මේක පාට කරන්න ගන්නේ මෙයාගේ මේ අත අඳිනවා මෙයා පාට කරන්න ගන්නේ චෝක් වලින් ලෝට කලර්ස් වලින් නෙමෙයි මම චෝක් වලින් පාට කරන්න හැටි පෙන්වන්නම් මම අලු පාට ගන්නවා අලු පාට අරගෙන මේ විදිහට ඉස්සෙල්ලා මෙයාගේ මූණේ උඩ කොටස ටිකක් මේ විදිහට පාට කරගන්නවා කන් දෙකෙත් එහෙම පාට කරගන්නවා ලාවට ඊට පස්සේ අලු පාටින් අවශ්‍ය ටික පාට කරලා සුදු පාට අරගෙන ඒ උඩිනුත් එක්ක පාට කරගන්නවා අනිත් රූප පාට කරනකොටත් ඒ වගේම තමයි මේ විදිහට සුදු පාට පාට කරද්දී අර අලු පාට එක උඩිනුත් ගෑවෙන විදිහටම තමයි පාට කරගන්නේ එයාගේ ඇඟම සුදු පාටින් මම පාට කරගන්නවා ඊට පස්සේ අනිත් රූප ටික පාට කරන්න තියෙන්නේ මම ගොඩක් රූප වල අලු පාට පාවිච්චි කරනවා අලුයි සුදුයි කියන පාට දෙක කැමති නම් මේකට දැන් මං අලු පාට කහ පාට සුදු පාට කියන වර්ණ ටික විතරයි ගන්න කැමති නම් මේ පූස් දැන් මෙතන පූස ටිකම ඉන්න يعني පහක් හයක් ඉන්නවනේ ඒ හය පාටවල් හයකින් පාට කරගන්නත් පුළුවන් දැන් මම මේ පාට කරන්නේ මෙයාවත් අලු පාටින් මේ විදිහට ලාවට පාට කරලා ඊට පස්සේ ඒ පාටත් උඩින් ගෑවෙන විදිහට සුදු පාටින් පාට කරගන්නවා මේ විදිහට සුදු පාට පාටින් පාට කරද්දි මේ විදිහට පේන්නේ හොඳට මික්ස් වෙනවා සුදු පාට උඩින් ගන්නකොට අර අලු පාට ඉරි ඉරි ගතිය නැති වෙනවා සුදු ඉරි කියන්නේ අලු පාටකේ තිත් තිත් ගතිය තියෙන කලින් ගෑව අනේ ගතිය නැති වෙනවා බලන්න පාට කරද්දි මෙන්න මේ විදිහට ලස්සනට පාට වෙනවා එතකොට ඊට පස්සේ අනිත් පූස් පැටව ටිකත් පාට කරගන්න තියෙන්නේ දැන් මෙයාවත් අර විදිහමයි අලු පාටින් පාට කරන්නේ දැන් අර පේනවැටි එක්කෙනෙක් අලු පාට ටිකක් අඩුවෙන් පාට කරා අනිත් එක්කනාගේ ටිකක් වැඩිපුර අලු පාට කරා මෙයාගේ ටිකක් වැඩිපුර අලු පාට අරන් පාට කරගන්නේ අර වගේමයි සුදු පාටින් ඊට පස්සේ පාට කරගන්නවා අලු පාට එක උඩින්ම කැමති නම් ඕනනම් තනි අලු පාටින් පාට කරගන්නත් පුළුවන් මේ විදිහට සුදු පාට පාට කරනවා ඇඟෙත්
ඊට පස්සේ ආය අලු පාටින් පාට කරනවා මියාවත් එයාගේ තර කලින් අය පාට කරා වගේම අලු පාටින් මෙහිම ලාවට පාට කරගෙන තදටම පාට කරන්නේ නැහැ ලාවට පාට කරන්නේ මොකද උඩින් සුදු ගානවනේ ඒ හින්දා ලාවට පාට කරාට ඒක අවුලක් නැහැ දැන් ඊට පස්සේ සුදු පාට පාට කරනවා සුදු පාටින් මෙන්න මේ විදිහට ඊට පස්සේ කහ පාටින් තමයි මෙයා පාට කරන්නේ ලාවට කහ පාට ගන්නවා ඊට පස්සේ කහවට හුරු නිකන් දුඹුරු පාටක් තියෙනවා ඒකෙන් මෙයා ගැංගේ පොඩ්ඩයි ඉස්සෙල්ලා මම පාට කරලා ඉන්නවා ඉරි ඉරි ගතියෙන් මෙන්න මේ පාටින් මෙහෙම පොඩි පොඩි ඉරි ටිකක් වටේට ඇඳ ගන්නවා දැන් මේ විදිහට කහ පාටින් පාට කරනවා පාට කරලා අර අලුයි පාට පාට කරද්දි සුදු ගෑව යන්නේ මේ විදිහට මේකෙත් සුදු පාට පාවිච්චි කරනවා මේ වගේ මේකේ සුදු පාට පාවිච්චි කරන්නේ මෙන්න මේ විදිහට අර වගේ මයි අලු පාටයි සුදුයි වෙනුවට මේකේ පාට කරේ කහ පාටයි සුදුයි ඊට පස්සේ අනිත් පූසවත් පාට කරගන්න පුළුවන් දැන් අඩුපාඩු තියෙනවා නම් බලලා ඒවා හදා ගන්න පුළුවන් දැන් මේකේ මම අලු පාට ටිකක් ආයේ ගා ගන්නවා ඊට පස්සේ දැන් කහ පාටින් තමයි අනිත් පූසවත් පාට කරන්නේ හැබැයි අරයා වගේ ලොකු කහ පාටකින් පාට කරන්නේ නැහැ වලිගෙයි මේ ඔළුවේ මේ කොටසෙයි විතරයි මම පාට කරගන්නේ ඊට පස්සේ ආවත් අර වගේම සුදු පාටින් පාට කරගන්නවා මේ විදිහට ඊට පස්සේ දැන් මෙයාලා වැඩි කැපිලා පේන්නේ නැහනේ අන්න ඒක පේන්නන්න ඕන නිසා මම මේකෙදි ප්ලැටිනම් කළු පාට ප්ලැටිනම් එක පාට පාවිච්චි කරනවා දැන් ජෙල් පෑනක් ගත්තොත් ජෙල් පෑනෙන් නම් පාට වෙන්නේ නැහැ මොකද පාට මේ චෝක් වලින් පාට කරේ අන්න ඒ නිසා වටෙන් ඇඳට ජෙල් පෑනෙන් ඇඳෙන්නේ නැහැ ඒ නිසා තමයි මම මේකෙදි ප්ලැටිනම් එකක් පාවිච්චි කරන්නේ ඕනනම් කළු පාට චෝක් එකනොත් චෝක් එකත් පාට පාවිච්චි කරන්න පුළුවන් නමුත් චෝක් එක ගත්තොත් එහෙම චෝක් එක කියන්නේ තුඩ මොටයිනේ එතකොට ටිකක් මේකේ අඳිද්දී වෙන තැන්වල තව ගෑවෙන්න පුළුවන් කියන්නේ මේක පිට ගෑවෙන්න පුළුවන් ඇහැ ගන්න හිතන තැන වෙනුවට පල්ලෙහන් ඇහැ මේවා වෙන්න පුළුවන් අන්න ඒ වගේ එන හින්දා තමයි මම මේකෙදි ප්ලැටිනම් එක පාවිච්චි කරන්නේ ප්ලැටිනම් එකෙන් ලස්සනට ගානට ඇඳෙනවා මෙන්න මේ විදිහට ඉතින් මම මේ විදිහට දැන් අඳිද්දි පූසන්ගේ ඇඟේ මොකක් හරි මෝස්තර දාන්න ඕන ඒවත් මේ ප්ලැටිනම් එකෙන්ම ඇඳ ගන්නවා
දැන් මෙයාගේ පේනවා ඇති මම ඉරි ඉරි වගේ ඇඳා මේකෙත් මෙයාගේ මූණ ඇස් අනේවාගේ අවුට්ලයින් ටික ඔක්කොම ඇඳ ගන්නවා මේ ආගේ තර කලින් පූසගේ ඇඳගත්ා වගේම මූණ ටිකක් ඉරි ඉරි ඇඳගත්තා මේකෙත් එහෙමයි මෙයාගේ මූණ වටේ ඇඳා කන් දෙකේ ඇඳගත්තා ඊට පස්සේ ඇස් දෙකේ ඇඳා නහය කට ඇඳා ඇඟ ඇඳගත්තා වගේ අවුට්ලයින් ගත්තම දැන් පේනවා ඇති චෝක් එකෙන් පාට කරපු ඒ වගේ අවුට්ලයින් ගහලා මේ විදිහට ප්‍රැටිනම් එකෙන් අවුට්ලයින් ඇඳ ඒ වගේ වෙනස හොඳට මතු වෙලා පේනවනේ අවුට්ලයින් ඇඳ එකේ අන්න ඒ නිසා තමයි මේ ප්‍රැටිනම් එක පාවිච්චි කරේ ඉතුරු අයගේත් ඒ විදිහටම තමයි ඇඳ ගන්නවා මම අනිත් කෙනාගෙත් ඇඳ ගන්නා ඒ වගේම එතකොට මේ කහපාට එක්කනාගේ මං චුට්ටක් තව කහපාටින් ඉරි ටිකක් ඇඳගත්ත ඇඟේ අනිත් පූසගෙත් මං ඒ අර වගේම අනිත් ඇගේ වගේම අවුට්ලයින් ඇඳ ගන්නවා දැන් පේනවා ඇති මේකේ කාටුන් රූප ගතිය පේනවා ඇති කාටුන් රූපයක් වුණාට දැක්ක ගමන් කියන්න පුළුවන් පූස කියලා මේ ආගේ ඇස් දෙක කට ඇඳ ගන්න තියෙන්නේ ඊට පස්සේ එයාලගේ තර මූනේ ඉරිටි කැඳ ගන්න පුළුවන් කැමතර ඇඟෙත් ඇඳ ගන්න පුළුවන් මෙයාගේ තේ විදිහටම ඉරි ටික ඇඳ ගන්නා මූනේ. ඉතින් ওই විදිහට තමයි පාට කරේ අද. ඕනනම් මේක වෝටර් කලර්ස් වලින් පාට කරන්න පුළුවන්. වෝටර් කලර්ස් වලින් නම් ලේසියෙන් පාට කර ගන්න පුළුවන්. චෝක් වගේ නෙමෙයි නික්මනින් පාට කර ගන්න පුළුවන්නේ. එතකොට වෝටර් කලර්ස් වලින් පාට කරද්දී උනත් වටේ අවුට්ලයින් එක වෝටර් කලර්ස් වලින්ම කළු පාටින් අඳින්න පුළුවන්. නැත්තම් ප්ලැටිනම් වලින් උනත් ඒක වටේ අඳින්න පුළුවන් මේ විදිහටම. මයිති මේ විදිහට ඇඳලා බැලුවා දැන් මේ කාටුන් රූපයක් කියලා පේනවනේ කාටුන් රූප වගේයක් කියලා ඉතින් ඕක තමයි අද ඇඳේ